ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න ටීචාදත්තාව රොගොල්ලොත් එක්ක අලුත් පාඩමක් ගැන කතා කරන්න ඉතින් පොතේ පුතාලගේ එක පාඩමක් තියෙනවා එක ශ්‍රණය දරුවන්ට හඳුනගන්න දෘෂ්ටි විබේදන කුසලතා කියලා ඒ කියන්න පුතේ පුතාලගේ ඇස උපයෝගී කරගෙන එක් එෙක් පින්තූරවල තියෙන අඩුපාඩුකම් හඳුනාගන්නේ කොහොමද කියනික ගෙන තමයි මේ පාඩමේද අපි කතා කරන්න තින් මඟ පුතාලට අද තීච ලස්සන පින්තූරයක් කරගෙනවිල්ල තියෙනවා අපි බලමු කොහොමද මේ පාඩම පුතාලත් එ එක කතා කරන්නේ කියලා. දැන් පුතාලට පේනවා මේ බලන්නකො මේ පින්තූර පුත්තේ ඉද ඉරකින් වෙෙන්කල්ල තිීන්නේේ උඩ එක පින්තූරයක් තියෙනවා යට එක පින්තූරයක් තින පුතාල මුලින්ම පල්ලි හාතන රෝපේ බලන්න එපා. උඩ තියන රූපේ දිහාවිතරක් බලන්න මොනවද බලන්න තියන්නේ හොනවද තියනෙ ඉරක් තියෙනවා නේද කහපාට බෝලයක් තියවා මේ බලන් වටේට ඉරි ඇඳල තියෙන එවගේම සමනලයෙක් ඉන්නවා සම්මනලයගේ ඇගේ කලුපාට ඩොත් තියෙනවා එවගේම මාලක් තියෙනවා තැම්බිලිපාට මලක් කොල දෙකක් තියෙන එවගේම කුරුමිනිියෙක් ඉන්නවා කුරුමිනිියගත ඇහැක් තියෙනවා ඒවගේම කුරුමිනිියගේ ඇගේ කලුපාට ඩොටත් තියෙනවා ල මේ උඩ පින්තුතරය තියනෙව තමයි දැන් ටීච කිව්වෙේ. පල්ලි හා පින්තුර බලන් ඒ වගේම රූපටිකක් තියෙනවා හැබැයි උඩරූපයේ ය රූපවල තියන ඔක්කොම දේවල් පුතේ මේ පල්ලි හා තියන පින්තරේ අපට පේන්න නෑ. හැබැයි සමානයි කියල හිතෙනවා. ඒවුනාට උඩරූපට වඩා යට රූපයේ කොටස් සඩයි. ඔන්න එෙනම් පුතා ලගේ ඇසඋපයෝග කරගෙන බලන්න මොනවද ඒ තියෙන අඩුපාඩුකම් කියලා. අපි මුලිම බලමු ඉර! ඉර මැද්දෙක් හපාට බෝලයක් තියෙන. ඔන්න එහෙනම් පල්ල හාත් තියෙනවා ඒකම. හැබැයි ඉර වටේට තියෙන ඉරිටිකට මොකද වෙලා තියෙන. ඉරිටික තියෙනවාද. ඉරිටිකනෑ! ඉරිටික නැතියක තමයි පුතේ මෙතන තියෙන අඩුපාඩුව ඔන්න පුතා ලගේ, ඇසට හොදට පේන්න තියෙන එක අඩුපාඩුවක් තමයි පුතේ මෙන්න මේ ඉරමාමගේ වටේ තියෙන ඉරි ටික මේ පල්ල හා පින්තූරෙනෑ. එනම් අග පුතාල දැන් පාට පැන්සලක් හරි නැත්තම් පැන්සලක් හරි චෝකෑල්ලක් හරි අරගෙන අඳින්න බලන්න මේ ඉරි මෙන්න මේ ඉරමාමගේ රව්ම වටේද. ඔන්න අපි දැන් එක අඩුපාඩුවක් හොයාගත්තා ඊට පස්සෙ බලමු සමනලයක් සමනලිය රෝසපාට්ටයි ආ ඔවු! ඇත්තටම රෝසපාටයි. ඒවගේම බලන්න ඒ රෝසපාට සමල්ලිය ගැන්ගේ මුොනවද තිහින්නේ වටේට කලුපාඩ තිත් ගොඩක් තියෙනවා හැබැයි මෙයාගේ ඉන්නවදෙහෙම. මෙයාගේ තියෙනවද එහෙම කළුපාට ඩොට් නෑ නේද එහනං ඔන්න ඒකත් එකකාඩු පාඩවා මෙයාගන්ගේ කලිපාට ඩොඩ් තියන්න ඇැරි වෙලා මේ පින්තරය ඇඳපු එක්කෙනට එහෙනම් ඔන්න පුතාලට පුළුවන් චෝක්කැල්ලක් කරගෙන සමනලයගේ මේ අත් අටු දෙකේ කල්ලු පාට ඩොට්ටිකක් තියන්. ඉඩ පසක් බලමු මල මේ බලන්නකෝ මේ මලදිහා මේ මල මැද්දේ සුදුපාට බෝලයක් තිනවා කලුපාට ඩොට්ටිකක් තියෙනවා. මේ පල්ිහ මලෙත් ඒටිකම තියනවා. හැබැයි පුතාල බලන්න මේ මල වටේටම චටිචුටි ඉරි ටිකක් තියෙන. ේනවනේ දෝගොලොන්ට මෙ චටිට ඉරිටික් ඒ ඉරිටික තියෙනවද මෙතන නෑනේද ඉරිටික අඳන්න බැරි වෙලා හිනම් ඔන්න මග පුතාල දැම් පැන්සලරගෙන අඳන්න බලන්න මේ මලට ඉරිචික් ඔන්න ඒකත් එක අඩු පාඩුව ඒවගේම තමයි පතේ බලන්න මෙතන දැම් මලක් තියෙනවා මලේ අත්්‍ය තියෙනවා කොල්ල දෙක ද මෙතන බලන්න එක කොලේ අයිතියෙන්නේ අනිත් කොලේ අන්ඳන්න බැරිවෙලා. ඔන්න එහෙනම් මගේ පුතාලට පුළුවන් මෙන්න මෙතන්ට තාව කොලයක් අන්ඳන්න පැන්සලේ. ඒ වගේම තමා කුරුමිනිියෙක් ඉන්න වකිව්වනේ ද කුරුමිනිියට ඇහැක් තියෙනවකිව්වා හැබැමි පල්ලෙ හා ඉන්නෙක්කෙන අට තියෙනවා දෙහෙම හැක්. නෑ! යා ගැගේ කල්ුපඩ ඩොට්ටි එක විතරයි තියලතියන්නේ. ඇහැතියලනෑ. එහෙ නම්පුත්තඒ පුතාලා මේ කුරුමිනිට? ඇහැක් තියන් ඔන්න ඕවතමයි පුතේ පුතාලගේ ඇස් දෙකෙන් පුතාල දකින්න ඕන අඩුපාඩුකක්. එකනනි පුතාලගේ දෘෂ්ටි විබේදන කුසලතා සංවර්ධනය කරගන්න පුළුවන් පුතේ මෙන්න මේ ක්‍රියාකාරකම පුතාල හරියට කර. එහෙනම් මගේ පුතාලට දැන්වන්න ටීච මෙන්න මේරු පින්තුරෙෙන් පෙන්ල දුන්න අඩුපාඩුකම් හඳනගන්න පුළුව. ඒවගේම තිච තවත්තේ වගේ පින්තූරයක් පුතාලට පෙන්න්නන්නම් අපිඒක අඩුපාඩු හොයම්. ඔන්න පුතේ පුතාලට එක ශ්‍රේණිය වැඩ පොත්ති. හඳුනගන්න තියෙන චිත්‍රයක් තමයි ටීච දැම්මිතන් අරගෙන තියෙන්නේ පුතාලට පුළුවන් ඊට අමතරව පුතාලගේ මාසික සංරාහහිමන්න්නැත්තං පුතාලට අම්ම ලරන් දෙෙනවානි පත්ත වෙන මේ පත්තර වලත් පුතේ මේ වගේ රූපකොටස් පුතාලට හොයා ගන්න පුලුවන් වෙනස්කම් හොයාගන්න ඒහහින්ද ඒ දේවල් වල් නොත් හොයාගන්න පුළුවන් අද තීච මේ එක ශ්‍රේණිය වැඩ පොත්තේ. පුතාලගේ පාසල් වැඩ පොත්තේ තිබෙන එක පින්තූරයක් තමයි පුතේ මේ පාඩම කියල දෙන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ දැන්වන්න මෙතන මේ අපට කරන්න තයනෙ පුතේ පළමු චිත්‍රය දෙස බලා දෙවන චිත්‍රය අඩු තැන් අඳන්න තිීන් පුතතාාවලො හොඳර බලන්න පලවෙනි චිත්‍රය මෙ මේ උඩ තින චිත්‍රේ දහ බලන්න මොනුවද තියන්නේ බලාකුළු තියෙන එද අහස බලාකුළු තියෙන තව මොනුවද තියන්නේ කවු දෙයින්නේ ම වතුරෙ පීන පීන කව ඉන්නේ හන්සේක් ඉන්න ඒවගේම මාළු පෙට ඒපදනෙකුත් ඉන්නවා මේ බලන්න එක එක ප්‍රමාණීමේ චූටිම මාළුවක්කන්න තරමක් ලොකවෙක් කෙනෙක්කඉන්නවා ටිකක් දිගටි හැඩක්ෙනෙක්ඉන්න සාමාන්‍ය ප්‍රමාණයක් කෙනෙක්කන්න.ඒවගේ දැ දෙවනි රෝපේ දිහා බැලුහාම මඟ පුතලට තේරෙනම මේ උඩ තියනම චිත්‍ර තමයි හැබයි අඩුපාඩුකක් පේන්න තියනෙන. මොනවාදේ අඩපාඩුකක් අප මුල්ලයින්ම් බලමු පුතේ මොනවාද තියෙන අඩු පාඩුක්න් කියලා දැමගේ පුතාල බලන්න හසදිහා අහසල් කියීයක්ක් තියනවාද මේ වලාකුලු මෙත නැදල තුනත් තියෙන. මෙතන තියනමද තු වලාකුළු! නැහැ වලාකුළ තුනක් නැහැ වලාකුළු දෙකයි තියෙන්නේ! එකක් කඳින්න බැරි වෙලා හරි වැඩි එහෙ නම්මොකද කරන්නේ! ඔන්න මෙතන තියන වලාකුල පුතාලා මෙන්න මෙතනින් ඇඳල තියන්න වයි. ඔන්න එතකොට පුතාලෙ කාඩු පාඩුුව හොයා ගත්තා. ඊට පස්සෙමී බලන්න කොමි වතුරෙ පීන පීනෙන හිටියේ කවද. හන්සේක්! මේ හන්සය ඉන්නවද මෙතන! අයිෝ! හන්සයක් නැහැනිේ එහි නම්කද කරන්න ඕන පී? මෙන්න මේ වතුරේ පීන පීන ඉන්නවා වගේ අඳින්න්නඕනි කාවද මෙන්න මෙතන ඉන්න හන්සේ ඒනං ඔන්න පුතාලට පුළුවන් මෙතන හන්ස පැටියකුත් අඳන්න. ඉඩ පස පුතේ අපි කතා කරමු මෙන්න මේ පුතාලට පේනවා මාලුව හතර දෙනෙක් ඉන්නවා. බලන්න මුලිම මේ මාළුව මෙතන ඉන්න මාලුව ඉන්නවාද මෙතන ඉන්නවා. එහෙනම් කිසිම අඩුපාඩුවක් නෑතන. ඉ පස බලමු මෙතැනන්න මාළුව ඉන්නවාද මෙතන ආයයක් තින්නවා. මේ පැත්තට හැරිලා නේ. එහෙනම් එතනත් කිසිම අඩුපාඩුවක් නැහැ. මෙතනන්න ලොකුමාලුව ඉන්නවද. එතනඉන්න ලොකුමාලුවනං අඳන්න අමතක වෙලා. මොක දෙහිෙනම් කරන්න ඕනෙම තැන්ට ලොකුමාලුවවෙෙක්කු අපි ඇඳලා තියන්න ඕන්න. ඒවගේ මෙතනඉන්න පුංචි මාලුවක්? ! එයාව නම් ඇඳලා. එත් යා ඉන්නවා. ඔන්න එහෙනම් පුොතේ අපි අන්න එහෙමයි අඩුපාඩුකක් හොයන්නේ. පින්තූරේ මුල ඉඳං තමයි පුතේ අපි එකින්න එක එකකින්න එක බලනයා මෙතන තිනාද? වද නැත්තන් අපි උන්නේ අඩු පාඩු වෙතන හොයාගන්න උන්. අන්නේ කයි පුතේ දෘෂ්ටි විබේදන කුසලතා කියලා කියන්නේ පුතාලගේ ඇස් දෙකුපියයෝගී කරගෙන පින්තූරවල තිබෙන අඩු පාඩුකම් හොයාගන්නක තමයි යද අපි මේ පාඩමෙන් අපේක්ෂා කරන්න. එනම් මඟපුතාලට අද තේරුුණම පාඩම ගැන ඉති හෝම්වර්කක් විදට මම් පුතාලට දෙන්නම් පුතාලගේ පත්තරවලින් හොයාගන්න වගේ රූප කොටස් දෙකක් රප කොටස් එකක හොයාගෙන අඩුපාඩුකක් හොයන්න පුතාලට පැස්ටල්කූරක් තියවන පැස්ටල් කූරෙන් අඳන්න පුළුවන් දෙවැනි චිත්‍රයේ තියෙන අඩුපාඩුකම් හොයල. එහෙනම් තිච් තවත් දවස එකතු වෙන්නම් පුතාලගේ දැනුම වර්ධනය කරගන්න අලුත් පාඩමක් කරග එහන් තිිච ගහිල්ලන්නම් ආයුබෝවන්.